අයිබෝවන් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ගැන කතා කරද්දී ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට මිනුම් දණ්ඩක් දීලා තියෙනවද එහෙමත් නැත්නම් ඔබේ සාර්ථකත්වය කියලා ඔබ දකින්නේ කොහොමද අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේදී තමන්ගේ පියවරෙන් තවත් පියවරක් ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබත් සාර්ථක පුද්ගලෙක් විය හැකියි ඉතින් අද දවසේදී අපේ වැඩසටහනෙනුත් ඔබව තවත් පියවරක් ඉදිරියට අරගෙන යන්නට සූදානම් එහෙනම් ඔබව ආදරෙන් පිළිගන්නවා අදත් වැඩසටහනේ අපේ කතාබහත් එක්ක ඉතින් කතාබහ ආරම්භ කරන්නට කලින් මම ඔබට හඳුන්වා දෙන්නම් රටවල් ගණනාවකම අත්දැකීම් ලද නලදර තාක්ෂණය සහ කලල විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් හෙළරුවන් පසක් කුමාර වෛද්‍යතුමනයි බොවන් ડોක්ටර් එත් එකම විශ් හොස්පිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනීතුමිය අපේ විශ්මි රණවීර අයි බොවන් විශ්මි හොඳයි ඉතින් ඔන්න අද දවසේදී අපි සාර්ථකත්වයෙන්ම කතාබහ ආරම්භ කරපු නිසාම මට හිතුණා ડોක්ටර්ගෙන් අහන්න අපි සාමාන්‍යයෙන් පහුගිය වැඩසටහන් බොහෝමයක් පුරාවට කතා කරා අපි මේ මදසරුභාවයේ පිළිපදව සහයි හිතින ක්‍රමවේදයන් පිළිපදව අපි මේ වෙනකොට මං හිතන්නේ ක්‍රමවේදයන්ගේ 16 ඇතුළත අපි ගොඩක් දේවල් කතාබහ කරා අපි විශේෂයෙන්ම වැඩමුළු පැවැත්ව ඕන සමීපයට ડોක්ටර් සමීපව ඇවිල්ලා කතාබහ කරා සජීවීව කතා බහ කරා ඕන්ට තියෙන ගැටලු පිළිබඳව හඳුනාගත්තා ඒත් එක්කම අපි මේ සියලුම ප්‍රතිකර්ම වලදී අපි සක්සස් රේට් එකක් ડોක්ටර් කියන විදිහට හැම ප්‍රතිකර්මයකටම තිබිය යුතුයි සහ අපි පොදුවේ ගත්තම 60% වැනි අපි එහෙම කෙනෙක්ට අපි ඒක නිර්දේශ කරනවා ඔබට මෙවැනි තත්වයකින් ඔන්න ඒ සිහිනයට යාමට හැකියාවක් තියෙනවා කියලා මේ ක්‍රමවේද 16 ගැන කතා කරද්දී ડોක්ටර් කෙනෙක් ආවොත් එහෙම සාමාන්‍ය මේ ක්‍රමවේද 16 අතර වැඩිපුරම උන්ට තියෙන සක්සස් රේට් එක තියෙන ප්‍රතිකර්මයේ කුමක්ද එහෙම උන්ට ඒ ආකාරයට තෝරා ගැනීමට හැකියාවක් තියෙනවද එහෙමත් නැත්නම් එහෙම එකිනෙකට වෙනස් වූ ආකාරයට සක්සස් රේට් එකත් එක්ක ප්‍රතිකර්ම වෙනස් වෙනවද මම හිතන්නේ අපි මෙච්චර දවස් කතා කරපු ප්‍රෝග්‍රෑම්ස් වල මම හිතන්නේ හොඳම එක සහ වැදගත්ම එක සහ ඇත්තටම මේ කෙනෙක් ඇත්තට වැඩියෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක සිය සැරයක් හරි අහලා මේ කියන එක ඔළුවට ගන්න මොකද දන්නවද මේක මේ නැත්තම් වෙන්නේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඒ තමා කරන ක්‍රමේ හරි ගියේ නැති වුනහම මානසික කඩාවැටෙනවා ඒ කඩාවැටෙනව නවතින්නේ අපි හිතන තැන් වලින් නෙමෙයි තමලට පෞල් ජීවිතේ පෞල් ලයින් වෙන ගේ ඇතුලේ ප්‍රශ්න වෙන හස්බන්ඩ් වයිෆ් රණ්ඩු වෙන ලොකු ප්‍රශ්න වලට යනවා ඒක අපිට ඇවිල්ලා කට්ටිය කියනවා ඊට පස්සේ තමාරු ගෙවල් විකුණලා ඊට පස්සේ ණය ගෙවා ගන්න බර ප්‍රශ්න ඒ නිසා මේ කෙනෙක් මේ දැන් අපි වෙන ලෙඩකට බෙහෙත් ගන්න ආවම දැන් හાર્ට් ඇටැක් කර ගන්නාම එක්ක හાર્ට් ඇටැක් හොඳ වෙනවා එක්ක ගෙදර බොඩි එක පෙට්ටිය දාරන යනවා ඉතින් මොකක් කර දෙකෙන් එකක් වෙන්නේ ඒතර මේ ඇත්ත හෙම්බිරිසාර බෙහෙත් ගන්නාම හොඳ වෙලා යනවා ඒතර මේක ලෙඩක් නෙවෙයි ඒතර මේක තියෙන වැඩේ තියෙන්නේ මේ මදසරුභාවය අපේ හැමදෙස්සෙම ආර දැන් කියවගේ දෛවය කර්මය ඔය ඔක්කොමත් එක්ක එන කතන්දරයක් තියෙනවා මේක යම් යම් හේතු නිසා ගොඩක් හේතු ගොඩක් අපිට වෛද්‍ය විද්‍යාත්මක හේතු සහ වෛද්‍යවේදන නොවන හේතු නිසා කෙනෙක්ට දරුවෙක් හම්බෙන්නක පරක් වෙන විදාකාර හේතු නිසා ඒතර මේ කට්ටියගෙන් අපි දැන් අපි ගාවට එනකොට ගොඩක් වෙලාවට මදසරුභාවයකින් අපි අත දක්වන තැනක් තියෙනවා නේද විවාහ වෙලා සාමාන්‍යයෙන් කොත් අවුරුද්දක් ගියාට පස්සේ උත්සාහ ගාර පස්සේ බට් එක එක වයස් ප්‍රමාණය අනුව අවුරුදු 40න් පස්සේ මාස 3න් පස්සේ අවුරුදු 38න් පස්සේ මාස 6න් පස්සේ අවුරුදු 35ට අඩු බට් එක අවුරුද්දක් ඉන්න පුළුවන් වෙන වෙන අසනීප රෝග ආබාධ බඩේ ඔපරේෂන් කරපු බට් එක මාස 6න් පස්සේ මේ වගේ මේ මදසරුභාවය අර්ථ දක්වන ඒ කියන්නේ කෙනෙක් මදසරුයි කියලා වචනයක් කියනවා නම් අපි කියන්නේ දරුවෙක් හම්බෙන්න පරක්කු වෙනවා යා උත්සාහ කරන දරුවෙක් හම්බෙන්නේ නැහැ කියන තර ඉතින් එක්කෙනෙක්ගේ අවශ්‍යතාවය අනුව මදසරුභාවය අපි දක්වනවා එතකොට මේකේ සාර්ථකත්වය කියන එක වැදගත් මේ දැන් එයාගේ අවශ්‍යතාවය අනුව යා උත්සාහ කරලා 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 යම් කාලයක් අපි එක එක එක්කෙනා වගේ කාලෙ වෙනස් වෙනවා දරුවෙක් නැති වුණාම එන කපල් 100ක් ගත්තාම මේ කපල් 100න් කී දෙනෙක්ට මේ ක්‍රම වලින් හරියනවා. ඵලයට දැනගත යුතු දේ මේක වැදගත්ම දේ තමයි තාම ලෝකයේ 100ට 100 ක්‍රමයක් හදලා නැහැ. ඒක තමයි වැදගත්ම දේ. මේක මම දහසරයක් කිව්වත් කමන්නේ නැහැ. ඔලුවට තාම ලෝකයේ මත්සරු භාවයට 100ට 100 ක්‍රමයක් හදලා නැහැ. ඒ කියන්නේ එන කපල් 100ටම බබාල 100 දෙනෙක් දීලා යවන ක්‍රමයක් හදලා නැහැ. ටේක් හෝම් බේබි 100% කොහෙවත් නැහැ. මොකද ඒ කියන්නේ මම දකින සමහර මාකටිං ප්ලෑන්ස් වල එක එක කට්ටියගේ මේක කියනවා මේ 100%ක් බබෙක් කරා යන්න පුළුවන් 100%ක් දෙනවා බබෙ සාක්ෂසෙල් 100%යි දකින ගොඩක් ගොඩක් දැක් මම කියන්න කැමති නෑ ඒ කොයි කොයි අවස්ථාවලද කියලා මම හිතන්නේ හොඳ නැති නිසා ඒක
ඒකද කෙනෙක් කවුරු හරි කියනවා නම් මේ ක්‍රමයේ 100%ක් බබක් කරනවා ඒක බොරු. ඒක බොරු කියලා දැනගන්න ඒ කියන්නේ ඒ කියන එක ගැන ඒ කියන තැනින්ම ගිහිල්ලා අහන්න. ගහ ගිහිල්ලා බලන්න ඒ දෙතෙන්ට ගිය කට්ටියම 100% මෙහෙමයි. දැන් මම ඕන කියන ඒ ගිහිල්ලා හරි ගියේ නැති වුණාට පස්සේ මේ වාට මේ කාලේ ග්‍රහචාරය හොඳ නැහැ. තව අවුරුද්දකින් කරලා ඒව බෑ. දැන් අපි කියමු කෙනෙක් අපි එකේ ක්‍රමාරං සාර්ථකත්වයේ කතා කරමු අපි කියමු දැන් තියෙන ලොකුම ටෙක්නොලොජි එක ඉම්සි ප්ලස් පීජිටි ශුක්‍රාණු ජෙනටිකලි ටෙස්ට් කරලා කලලයක් හදලා හදන කලලේ ජාන චෙක් කරලා ජෙනටිකලි දැන් තියෙන වෛද්‍ය විද්‍යාන කූලව ක්‍රොමොසෝම්ස් චෙක් කරලා කලල ලොකු කරලා දවස් 5ක් අය ගර්භාෂයේ કૃතිම හදලා ගර්භාෂයේ බබා සංසේචනය කරලා තැම්පත් කරපස්සේ 100ක් කරොත් බබා උඩරිම හරින් යන්නේ ඔක තමයි ලෝකේ තියෙන ලොකුම ටෙක්නොලොජි. අපි අවුරුදු 20ක කෙනෙක්ගේ ඩිම් බාරන් අවුරුදු 20ක කෙනෙක්ගේ ශුක්‍රාණු වරන්. අපි මේ දෙකොල්ලම බබාල ඉන්න කට්ටිය. කලලා හදලා මේ මාසේ මං 100 දෙනෙක් තැම්පත් කරා. ඔකෙන් 160යි උඩරිම ආරයන්. සරලව කිව්වොත් රිසර්ච් වල පෙන්ලා තියෙනවා බබාල ඉන්න අම්මලා 100ක් අරගෙන තාත්තලා 100ක් කරා. එක මාසෙක IVF එක මාසෙක හරියන්නේ 160. ඒක සබා ධර්මයේ ක්‍රියාවලියක්. සබාධර්ම එක පාස් කරන්නේ කියලා. ඒකට ඒක සයන්ටිෆිකලි එක්ස්ප්ලেইন කරන ටෙක්නික් එකක් තියෙනවා. කැට බොක්ස් ටිටා බොක්ස් කියලා එකක්. කී හෝල් කියලා කියන්නේ බබාගේ තියෙන යතුරකින් අම්මගේ තියෙන ගර්භාෂයේ තියෙන යතුර සිදුර ඇරීමේ හැකියාවක්. ඒක සමහර මාසවල මේ ගර්භාෂයේ තියෙන යතුර සිදුර පිහිටන්නේ. මම මේ ඊටා සරලව කියන්නේ. ඔක කිව්වම කට්ටිය හිතන්න එපා අර බබා යතුරක් කරා යන අම්මගේ යතුර සිදුරක් තියෙනවා දාන අරනවා කියලා නම් හිතන්න එපා. ඊටපස්සේ තව ප්‍රශ්නයක්. මේ මම සරල මොකද දැන් මම කිව්වොත් එම් රිසෙප්ට් ලිගේන් බොන්ඩ් එක නැහැ. ඒක හයිඩ්‍රජන් බොන්ඩ්ස් නැහැ කොත් ඔක කට තේරෙන්නේ නැහැ. ඒකද මම මේ කට තේරෙන්නේ සරලව කිව්වොත් බබාගේ යතුරක් තියෙනවා. බබාලගේ යතුරු වර්ග තියෙනවා අම්මලා ගර්භාෂයේ යතුරු සිදුරු වර්ග තියෙනවා. හරි මේ යතුරු සිදුරු යතුරුට ගැලපෙන යතුරු සිදුරු වර්ග ටික ගර්භාෂයේ නැත්තම් අපි කොච්චර දැම්මත් ලොකේ කරින් බෑ ලොකේ කරින් බෑ නම් බබට කැම්බිමෙන් ලයින් ටික ඕපන් වෙනවා. ඒතර මම මේ ලොකු සයන්ස් එකක් ඉතා සරලව කිව්වා. ඒතර අපිට කියන්න බෑ තමාට මේ මාසේ යතුරු සිදුරු පිටන්නේ ඊළඟ මාසේ යතුරු සිදුරු පිටන්න පුළුවන් ඊළඟ මාසේ මෙතන ඒකයි සමහර අයට මේ මාසේ හරි පළවෙනිෙන් හරියන ඉන්න දෙවෙනිෙන් හරියන තුන්වෙනිෙන් හරියන හතරෙන් හරියන පස්සේ ඉතින් අර යතුරු යතුරු සිදුරේ මැච් වෙනකොට කී එකයි හෝල් එකයි මැච් වෙනකොට මේ දෙන්න අල්ලගෙන මේ හැකියාව තියෙනවා ඒක සබා ධර්මයේ ක්‍රියාවලිය. ඒතර සබා ධර්මය මේ ගර්භාෂ පිටියේ ලොකු ගර්භාෂ පිටිය කියන්නේ මේ අපිට හැට පේන මේ අපි කතා කරන ගර්භාෂ පිටියක් නෙමෙයි. මේකේ සංකීර්ණත්වය කිව්වොත් සාමාන්‍ය මෙච්චර විතර ලොකු පොත් 100ක් විතර තියෙන ගර්භාෂ බිත්තියේ මේ සංකීර්ණිත මෙච්චර දෙයක් මෙච්චර කියන්නේ ඒ ගර්භාෂ බිත්තියේ ඒ රිසෙප්ටර්ස් ඒ රිසෙප්ටර් එක හැදිලා තියෙන විදිහ රිසෙප්ටර් එකක් හදනකොට යතුරු සිදුරක් කියලා ඒකේ ක්‍රියාවලිය ගැන ගත්තාම මේක වෙනම දැන් ලෝකේ ඊරක් කියලා ටෙස්ට් එකක් හදන එන්ඩෝමෙට්‍රියල් රිසෙප්ට් එක මේ ගර්භාෂ බිත්තියේ යතුරු සිදුරු තියෙනවද නැත්නම් මේ රිසෙප්ටර්ස් තියෙනවද ගැළපෙන ඒවා තියෙනවද මොකද කලලයක් ගර්භාෂයට දාලා ඒ පැය 27 47 කාලෙන් පස්සේ ඒ යතුරු සිදුර නැතිලා යනවා. ඒක අමුතු යතුරු සිදුරක්. නිකන් යතුරු සිදුරක් නෙවෙයි. ඒ ගර්භාෂයේ යතුරු සිදුර එක මාසෙක ගර්භාෂය ඇතුළේ පිහිටන්නේ පැය 24ක් 47ක් කාලයක් විතරයි. ඒ පැය 47න් පස්සේ යතුරු නැහැ. ඉතින් අපිට ඒ පැය 47න් පස්සේ ගිහලා යතුරු තියෙන බබෙක් දැම්ම බබාලන්නේ. ඒතර මේක වෙන කතන්දරයක්. ඒක නිසා මේ මම මේ කියන්නේ මේ මේක හැමදෙස්සම මේ මම කියනකොට කියන්නේ මොකද දන්නව මේ මම සරලව කියන්නේ මොකද මම අර හැමදෙස්සම කිව්වා වගේ මම මේ ගමේ ගිහිල්ලා ඉවරලා එකපාරක් මේ පන්සලේ වාඩි වෙලා ඉනකොට මේ පැත්තෙන් ආව අවුරුදු 80 කීතර 100 කෙනෙක් එළ වාඩි වෙලා ඒ සිරායි බබාල හදන්න ඕන ගමක් නැහැ
එයා මාත් එක්ක මගේ ප්‍රෝග්‍රෑම්ස් බලලා ගත දැනුම මාත් එක්ක කතා කරා. ඉතින් මට මාර හැපි මට මේ පබ්ලික් මෙඩිකේට් එක දුනාගේ නෙමෙයි. එයා මගෙන් ඒ අහගත්ත එක මගෙන් අහන ප්‍රශ්න කර කර මේක කිව්වම මේක මෙන්න මේ කට්ටියට මේ ගැන මේ ලෝකෙ මෙහෙම එකක් දැනුවත් වෙන්න අයියෝ. ඊට පස්සේ ඒගොල්ලෝ මේක අධ්‍යයනය කරලා කොහොමද හරියන්නේ කොහොමද? ඊට පස්සේ එයාගේ අපිට මෙයා දන්න කාර්යයක් බබෙක් නැතුව ඉතින් එයා කියලා කියනවා මම මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා කියනවා. ඒකයි වෙන්න මේ এডুকেෂන් එක. මේ এডুকেට් කිරීම කරන්නේ. එතකොට දැන් අපි ආයෙම මේ සාර්ථකත්වයේ කියන තැනද එතකොට අපි මේ 160 ක්‍රමයට ගත්තාම මේ උඩරිම යන්න පුළුවන් එක සයිකල්. ඒකෙන් තේරුම ඒ දැන් ඒ හැලෙන 140 ඉන්නෝනේ. ඒ කට්ටියට බබාලා හදන්න බෑ කියන එක නෙමෙයි. ඒතර ඒ කට්ටියකින් තව කොටසක් ඊළඟ මාසේ ආයෙ හරියනවා. ආයෙ ට්‍රාන්ස්ෆර් කරන තව කොටසක්. සාමාන්‍යයෙන් අපි සාංශස් 3ක් විතර කරනකොට 100 දෙනෙක් අරගෙන ඔකෙන් 70ක් 80ක් ගොඩ දා ගන්න පුළුවන්. ඒත් 20ක් විතර ඉතිරි වෙනවා. අපි මේ හැමදෙස්සෙම සක්සස් රේට් කතා කරන එක මාසෙ කී දෙනෙක් විතර ගොඩ යනවාද කියන්නේ. මොකද අපිට සමහර බැජස් තියෙනවා. දැන් සමහර දැන් අපිට දැන් අපේ බෙහෙත් කර කට්ටිය දැන් අපි බබාලා මැද 8700 800ක් ඉන්නවා මම හිතන්නේ. දැන් අපේ බබාලා හම්බෙච්ච ප්‍රමාණය අපි ගාව දැන් මේ හොස්පිටල් ග්‍රාමයේ බබාලා 8500 ගාන ෆොටෝස් ගාලා දෙනවා කට්ටිය බාන්න පුළුවන්. අපේ එවිඩන්ස් බේස් මෙඩිසින් කියන්නේ අපි එකයි. මොකද ආවම මේ 8000 ගාන ෆොටෝ ගාලා දෙනවා. නැත්නම් මේ කයි වාරු ගන්නෑ මේ එක දාලා නැතිව කතා කරන්න බෑ නේද? එතකොට දැන් අර විනෝ අහපාර ප්‍රශ්නය දැන් කෙනෙක් ඇයිල් ඉවර වෙලා එයාට බබෙක් හදන්න බෑ කියන එකද? සමහරట్లా අපි ආගේ පරීක්ෂණ කරාම අපිට තේරෙනවා එයාට බබෙක් හදන්න බෑ කියලා. එයාගේ ගර්භාෂයෙන් හදන්න බෑ. එයාගේ ඩිම්බයෙන් හදන්න බෑ. එයාගේ ශුක්‍රාණුවෙන් හදන්න බෑ. එහෙම කොටසක් කියන. ඒතර අපි ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් දෙනවා. ඒතර ඒක සමහර කාන්තාවන් උපතින් ගර්භාෂය නැහැ. සමහර කාන්තාවන් උපතින් ඩිම්බකෝෂ නැහැ. සමහර පුරුෂයන් උපතින් ශුක්‍රාණු නැහැ. සමහර උපතින් වෘෂණකෝෂ නැහැ. උපතින් ගර්භාෂය දෙක තුනක් ඇතුලේ පිහිටලා තියෙනවා. ඒක උපතින් යෝනි මාර්ග තුන හතරක් පිහිටලා තියෙනවා. ඒක අසාමාන්‍ය දෙයක්. ඒතර ඒක සමහර ගර්භාෂයේ චූටි. දැන් මේ ඊයේ ප්‍රේතම බැලුවා ගර්භාෂය යෝනි මාර්ග අතර සම්බන්ධයක්. ඒ දෙක වෙන වෙනම තියෙනවා. උපතින් යෝනි මාර්ගය පිහිටලා නැහැ සමහර අය. ඒතර මේ කට්ටියට බබාලා හදන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒතර ඒක එයාගේ ඩිම්බයක් තියෙනවා නම් අපිට ඒක අරගෙන වෙන ගර්භාෂයක හදන්න පුළුවන්. ඒ වගේ එක එක ක්‍රම තියෙනවා. ඒතර මේ ක්‍රම 16 ඇතුළේ එක එක ඔප්ෂන්ස් තියෙනවා. හැබැයි මේ ඕන ඔප්ෂන් එකට ගියාම හැම මාසයකම බලාපොරොත්තු වෙන්න ඕනේ 50ක් හරි 60ක් හරි. නැත්තම් වෙන්නේ දැන් අර කඩේට ගිහලා බඩුවක් ගන්නවා වගේ මේ ගියාම බඩුවක් හම්බෙනවා වගේ බබෙක් කරන් යන්න බෑ. ඒතර සාමාන්‍යයෙන් දැන් අපි හැමදෙස්සම කියන්නේ අපි ටෙක්නික් එක කරන අපි හැම සතියෙම අන්තිමට හදනවා අපි ස්ටැටිස්ටික්ස්. දැන් 140 50 60 65 70 ඔය රේන්ජ් එක යනවා. ඔක ඉතින් අපිත් දන්නේ කොහොමද ඒ අපි දැන් සමහරලාට අවුරුදු 55 එක්කනට හරි ගිහිල්ලා 25 එක්කනට හරි ගිහිල්ලා නෑ. ඉතින් ඒක මම හලවම ඇයි 55 එක්කනට හරි ගියේ? ඇයි 25 එක්කනට? ඉතින් මට ඕවට උත්තර දෙන්න හරි පුළුවන්. දැන් සයන්ස් වලින් කියන්න පුළුවන්. බබාගේ ජාන හොඳ නැතුව ඇති, යාගේ හදිච්ච එක හොඳ නැතුව ඇති. අර කී එකයි හෝල් එකයි මැච්චුන්නේ නැති, 55 අම්මගේ මැච් වෙන්නේ නැති. බබාට බ්ලඩ් සප්ලයි එක තිබ්බේ ඒ බබාගේ රජ 100ක් ඒව කියන්න පුළුවන්. කිව්වට වැඩේ වෙලා නැහනේ. එතකොට මම හරි අකමැති වුන් නැතුව ඊට පස්සේ හොයේතු කියන්නේ. ඊට වඩා මම කියන්නේ රයිට් මේක සක්සස් රේට් එක මේකයි කියලා තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගත්තාම තමාටම සෙල්ෆ් පුළුවන් හිතන්න මේ අර මම මේ 160 ඇතුළත් වුණා. මම ඊට පස්සේ මගේ හැකියාව දෙන මම ඊළඟට ට්‍රයි කරන්න ඕන. නැත්තම් වෙන්නේ මානසිකව ඒකල කඩාවැටෙන අපි දැකලා තියෙනවා. සමහරලාට හිතාගන්න බෑ සරලවොත් සමහරලාට මල ගෙදරක මං හිතන්නේ එයාගේ ගෙදර අම්මා මරනාමත් දැන් අඬන්නේ මේ IBF එකක් වෙලාම අඬන තරම්. එච්චර අඬනවා. එච්චර ලොකු ප්‍රශ්න. ඊට පස්සේ මහත්යත් එක කතා කරන්නේ ඔක්කොම ඊට පස්සේ අර ඔක්කොම මොනවද අපි කියන තමයි මහත්ය ලොකුම මම තේරෙන්නේ ලොකුම පාට් එක දාන්නේ නෝනා පාට් එක දාන්නේ මහත්යට. ඒ ඔක්කොම එනවා. ඊට පස්සේ කතා කරන්නේ මේ පැත්ත පස්සේ දැන් ඊයේ පෙරේ දාවා එක පලෙන් ට්‍රාන්ස්ෆර් කරන හරි ගිහින් නැහැ. ඊට මාත් එක දෙරින් ගිහලා ආ ට්‍රාන්ස් එක හරිගෙන ඒක. ඉතින් ඒ වෙලේ කරන්න ඕනේ ඒක නෙවෙයි මේ මිනිස්සයාගේ හිත හදන එකනේ ළඟට වෙලා මොනෝනම් මේ වගේ කතන්දරයක්. මොකද මේක තේරුම මම මේක පටන් ගත්තා කිව්වේ ඒකයි. මේකේ සාර්ථකත්වය මේ ඇත්ත තේරුම. මොකද දැන් ගිහලා එක එක තැන්වල විකාර දාගෙන මේ 100 ක්‍රමයක් කියලා එකක් නෙවෙයි. ඒක තමාට හැකියාව තියෙනවා නම් තමා ට්‍රයි කරලා බලන්න ඕනේ. ට්‍රයි කරලා බැලුවට පස්සේ ඔකෙන් 160 අනිවාර්යෙන් ගොඩ. ඒකන කරන්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් කවුරැල ස්ටැටිස්ටික් අපේ එල්ලුවොත් අයි මෙන්න මේ කරපු බැච් එක මෙන්න මේ කරපු කට්ටිය මෙන්න හරි ගිය කට්ටිය 160.
ඒගොල්ල අවුරුද්දක් ට්‍රයි කරනකොට තමයි 80ක් 90ක් ගොඩ යන්නේ. ඒ මොකද අර මාසෙන් මාසෙ ඇඩ් දෙවි යනවා. IVF සයිකල් එකත් 60යි. තුන් පාරක් හතර පාරක් කරනකොට ඒක 70 80 දක්වා IUI කියන ටෙක්නික් එක සක්සස් 15. මේ කට්ටිය IUI කරාම එහෙන් බැලුවම ඒ කියන්නේ ස්වාභාවික එකතු වෙන එක ඒක ඇතුළත හරියට හරි අලුත් රිසර්ච් එකක් පෙන්ලා තියෙනවා. මහත්යක ශුක්‍රාණු ප්‍රමාණය හොඳයි නම් පීඩන වේගය හොඳයි නම් IUI සක්සස් රේට් එකයි නැචරල් සයිකල් ස්වභාවික සක්සස් රේට් සමානයි. ඒකින්ද ගොඩක් දියුණු රටවල මහත්යක ශුක්‍රාණු ඉතා හොඳයි නම් ඒගොල්ලෝ IUI කරන්න. එතන ඉහ ටෙක්නොලොජි එකට යනවා. වෙන හේතු නිසා unexpected infertility කියන එකට දාලා වෙන ටෙක්නොලොජිස් වලට. මොකද දැන් ලෝකේ ප්‍රොටෝකෝල්ස් and guidelines වෙනස් ඉස්සර වගේ නෙමෙයි. ඒක නිසා මේක මෙන්න මේක ඉගෙන ගන්න. මේක හැමදෙසම ගිහිලා රිසර්ච් කරන්න. ඉතින් සක්සස් රේට් එක කොච්චද? එන්ඩෝමෙට්‍රියස් තියෙන කෙනෙක් ඇහිලා සක්සස් රේට් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. එන්ඩෝමෙට්‍රියස් කෙනෙක් IVF සක්සස් රේට් 1/30යි. 40යි උඩින්. ඉතින් තමාට එන්ඩෝමෙට්‍රියස් කියලා දැනන එයා දැනගන්න ඕනේ. මට කීප වතාවක් උත්සාහ කරන්න බෑ. කීප වතාවක් උත්සාහ කරන්න. ඇඩිනොමයිසිස් තියෙන කෙනෙක් දැනගන්න මට කීප වතාවක් උත්සාහ කරන්න වෙනවා. ඩිම්බ මෝරණයද කියන තුත්කේ මට දීප වතාවක් උත්සාහ කරන්න. ඒක තමයි ඇත්ත. මේක ඇහිලා මොකද සමහර ලාවට සමහර වෛද්‍යවරුන් කියනොත් මේ ඩොක් මේකට පණිවිඩ යන විදිහ එච්චර හොඳ මොකද සමහරට ඇවිල්ලා කියනවා මේ ස්කෑන් කරලා ඩිම්බයක් තියෙනවා කියලා මේ මාසේ නම් 100%ක්ම හරියනවා කියලා කිව්වා මට. හැබැයි හරි ගියේ නැහනේ. ඒ ඩේටා එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඩේටා එක දෙන්න හොඳ නැහැ වැරදියට. ඒක වැරදි නැහැ. කියන ඩිම්බයක් තියෙනවා මේ මාසේ චාන්ස් එක 112යි. ඉතින් ඇත්ත කතාව ඒකනේ සුභායකද කියලා. ඒ පුද්ගල හිත හදා ගන්න මම 112ට ඒක ඊළඟ මාසේ මම අරකට try කරන්න. ඉතින් මෙන්න මේක රිසර්ච් කරන්න මේ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම මේ මොකුත් මම මේ මැජික්වත් මම හොයාගත්තේ වනේ මේ ලෝකේ හොයාගත්ත රිසර්ච් ඩේටාක්. ඉතින් මේක තමයි වැදගත්. ඒතර හැමෝම මේ ක්‍රමවල සක්සස් රේට් එක දැනගෙන මේ ටෙක්නොලොජි වලට යන්නේ. මොකද ඒකෙන් වෙන්නේ එයා මානසික වැටෙන්නෙත් නැහැ. වෛද්‍යවරයත් එක්ක තරහ වෙන්නෙත් නැහැ. වෛද්‍යවරයත් එක්ක වෛරයක් ඇති කරගන්නෙත් නැහැ. එයා මේක සාර්ථක කරගැනීමේ හැකියාවත් වැඩි. එයාගේ අර කර්ම ඉවර කරගන්න. හොඳයි එක්කම මං හිතුවා දැන් විශ්මිත් එක්කත් කතා කරන්න විශ්මයේ අතරම අපි මේ ආයතනය ගැන කතා කරද්දී විශේෂයෙන්ම වසර 15කටත් වඩා වැඩි ඉතිහාසයක් තියෙනවා. ඒත් එක්ක මේ වසර ගණනාව පුරාවටම දරුවන් 8000කට වඩා වැඩි ප්‍රමාණයක් මෙලව එළිය දැකලා තියෙනවා. මං හිතන්නේ ඒ අත්දැකීම් සියලු දෙයක් එක්කම ඒ සක්සස් රේට් එක ගැන කතා කරද්දී අර ડોක්ටර් කිව්වා වගේ 100% ක්‍රමයක් නැති වුණත් මේක 100% ක්‍රමයක් වගේ තමයි අපිට හැගෙන්නේ. හැබැයි අපි ඒ ගැන නිවැරදිව කතා කරද්දී මේ ප්‍රතිකර්මයන් සමගින් කොහොමද අපි කෙනෙකු දැනුවත් කරන්නේ? ડોක්ටර් කිව්වා වගේ ඒ කියන්නේ කෙනෙක්ගේ සක්සස් රේට් එක වැඩින්නේ එයා ට්‍රයි කරන වාර ගණනත් එක්ක. ඒ කියන්නේ අතාරින්න නැතුව කරන කෙනෙක් ඇත්තටම මම දැන් ආව දවසේ ඉඳන් බලපු දෙයක්. අනිවාර්යයෙන්ම ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් අරගෙන තමයි යන්නේ. දැන් මේ පාර බැච් එකෙත් ડોක්ටර් 7 වෙනි පාරට කරපු කෙනෙක් හිටියා. අතාරින්න නැතුව හැමදාම අපිව හම්බෙන්න එනවා. මිස් මම මොකද කරන්න ඕනේ? දැන් මම මොනවද කරන්න ඕනේ? එක්සර්සයිසස් තියනවද? කන්න ඕනේ කෑම මොනවද? හැමදාම ස්කෑන් එකක් තිබුණොත් ඇවිල්ලා හම්බෙලා කතා කරලා තමයි යන්නේ. එයාත් දැන් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා මේ පාර. එතකොට ඒක තමයි ඉතින් සතුට සහ 100%ක්, ඒ කියන්නේ එයා අතාරින්න නැතුව කරපු නිසා එයා 100%ක් සක්සස් වුණා. ඒ නිසා IVF එකක් එකපාරක් කරලා අතාරින්න එපා. එතකොට ડોක්ටර් වෙවිලා ඕනම කෙනෙක්ට හම්බෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ රෝහලේ, ඒ කියන්නේ කාට හරි ආර්ථිකම ප්‍රශ්න තියෙනවා නම්, ඊට පස්සේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕනම දෙයක් කතා කිරීමේ හැකියාව ඕනම කෙනෙක්ට අපේ ආයතනයට આવුත් තියෙනවා. කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න පුළුවන්. එතකොට මේ වෙද්දි අපේ රෝහලේ අපි ගිය අවුරුදු දෙසැම්බර් වෙද්දි 8500ක් දරුවන් හිටියා. මේ රෝහලේ අපි හැමතැනම ෆොටෝස් ගහලා තියෙනවා. පේනවා ඇති මේ හැම ෆොටෝ එකක්ම ඒ තමයි අපේ සාර්ථකත්වය. එතකොට අපි හැම බැජ් එකකම 50-60 අතර අනිවාර්යයෙන්ම සක්සස් රේට් එක පවත්වාගෙන යනවා. ડોක්ටර් අලුතින් රිසර්ච් ඩේටා අරගෙන එනවා. අපි මේ ප්‍රෝටෝකෝල් ෆලෝ කරමු කියනවා. එතකොට මේ ප්‍රෝටෝකෝල් අපි ડોක්ටර් අවශ්‍ය විදිහට අපි හැමෝම ડોක්ටර් අවශ්‍ය කරන සහයෝගය දෙනවා. කොහොම හරි අපේ ආයතනයේ සක්සස් රේට් එක 50-60 අතර තියාගෙන යන්න. එතකොට මේ පාර මේ සතියේ ડોක්ටර් 22ක් ඉන්නවා. මේ සතියේ විතරක් කරපු ෆ්‍රාන්ස් බැජ් එකේ 22ක් ප්‍රෙග්නන්සිස් තියෙනවා. එතකොට අපිට ඒක තමයි ඉතින් සතුට. ඒක තමයි සාර්ථකත්වය. ඒක 70%ටත් වැඩි. අයුණාට අපි හැමෝටම කියන්නේ ජෙනරලි අපි හැමදාම 50-60 කියන සක්සස් රේට් එකේ අපේ ආයතනය අරගෙන යනවා. එතකොට මේ වෙද්දි අපේ ආයතනයේ විසින් ඒ කියන්නේ හදලා දීපු බබාලා ආයතනයේ ඇවිල්ලා ට්‍රීට්මන්ට්ස් අරගෙන හදලා දීපු බබාලා ටෝටල් එකක් ගත්තම අපි අලුත් හොස්පිටල් එකට ආවට පස්සේ කවුන්ට් එක ගත්තොත් 350කට වැඩි ඉන්නවා. ඒ කියන්නේ ජනවාරි ඉඳන් මේ දක්වා. ඒක ඒ කියන්නේ ඒක තමයි ඉතින් සතුට සහ අපේ තියෙන සාර්ථකත්වය. ආවොත් කෙනෙක්
අත නොහැරියොත් අනිවාර්යෙන් බබෙක් අරගෙන යන්න පුළුවන්. මොනවාද ප්‍රශ්න තියෙන්නේ කියලා වෛද්‍යතුමා නිරතුරුවම බලනවා. එතකොට ඒගොල්ලන්ට කරන්න ඕන ට්‍රීට්මන්ට්ස් කියනවා. ඒ දේවල් හරියට කරොත් ඕනම කෙනෙක්ට උත්සාහය අත නොහැරියොත් බබෙක් අරගෙන යන්න පුළුවන්. ඉතින් එවැනි වූ සිහින සැබෑ කරගන්නට ඔබට හොඳම තැනක් තමයි මේ විශ්ව හොස්පිටල් ආයතනේ. ඉතින් ගොඩක් ස්තුතියි විශ්මයට, එක්කම ගොඩක් ස්තුතියි ડોක්ටර්. හැබැයි අපි විශ්මී සඳහන් කරන්නට ඕනේ දුරකථන අංකයන් සහ ලිපිනේ තවත් වැඩි විස්තර දැනගන්නට. ඔව්, අපිට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්. අපේ දුරකථන අංක තමයි 0777-910-910. ඒ වගේම 0771-862-117. මේ දුරකථන අංක ඔස්සේ අපිට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්. එතකොට පිටරටක ඉන්න කෙනෙක් නම් WhatsApp අරා අපිට මැසේජ් එකක් තියන්න පුළුවන්. අපි ඒගොල්ලන්ව කන්ටැක්ට් කරනවා. ඒ වගේම Zoom තාක්ෂණිනුත් මං ගිය සතියේත් කිව්වා වගේ කන්සල්ටේෂන්ස් එහෙම ගැනීමේ පහසුකම් තියෙනවා. අපේ ෆේස්බුක් පිටුවට ඕනම කෙනෙක්ට ජොයින් වුණොත් ලයිව් බලන්න පුළුවන්. හොස්පිටල් එකේ ප්‍රෙග්නන්සි ස්කෑන්ස් යන දවස් තියෙනවා අපේ. ඒ දවසට කොච්චර ප්‍රෙග්නන්සිස් තියෙනවද, කොච්චරක් දෙනෙක් ට්‍රීට්මන්ට්ස් අරන් සක්සස් වෙලා තියෙනවද කියලා ඒගොල්ලන්ගේ ඇස් වලින්ම බලා ගන්න පුළුවන්. බබාලගේ හાર્ට් බීට්ස් ලස්සනට අහන්න පුළුවන්. ගොඩක් කලාවට 3 දෙනා 4 දෙනා ඉන්නවා ප්‍රෙග්නන්සිස්. ඒ කියන්නේ බබාලා 4 දෙනෙක් ඉන්නවා, බබාලා 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ හાર્ට් බීට් ලස්සනට දානවා ෆේස්බුක් එකේ. එතකොට ඕනම කෙනෙක්ට සාක්ෂි බලා ගන්න පුළුවන් අපේ සාර්ථකත්වය ගැන. අපිට කතා කරලා ඕනම වෙලාවක විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ රෝහල තියෙන්නේ මහරගම. මම ඇඩ්‍රස් එක මතක් කරොත් නම්බර 30 ඇල් හේන පාර මහරගම. ගොඩක් ස්තුතියි විශ්මි. හොඳයි, ගොඩක් ස්තුතියි ડોක්ටර්. එහෙනම් අද දවසේදී අපි වටිනා වූ කතා බහක් සමගින් තමයි ඔබ එකතු කරගත්තේ. මද සරුභාවය සඳහා වූ ලෝකයේ තියෙන මේ ප්‍රතික්‍රම 16ම ගැන කතා කරද්දී, මේ ක්‍රම 16ම ලංකාවේ කරන ප්‍රථම සහ එකම සුපෝකභෝගී රෝහල විශ්ව හොස්පිටල් ආයතනයේ සිට තමයි අද දවසේදීත් අපි මේ කතා බහ අරගෙන ආවේ. අනිවාර්යයෙන්ම ඔබට තවත් වටිනා කියන කතා බහක් සමගින් ලැබෙන සතියේ ඔබ එකතු කරගන්නවා කියන බලාපොරොත්තුෙන් අදට අපි වැඩසටහනේ සමුලගෙන යන ඔබට සුබ දවසක්.